without ice. Other gather other than a podi camac. Amar red. Lazy camac, maybe Italian camac. Nama spaghetti, olive shrimp. But other more spicy, Evagima, a Lanka flavor, a taste in Arianda. We learned up Malum, one of them make a laga no other shell than they were here. Spaghetti, Evagima iso, garlic. කපාගත් වෙදිචමිරිස් පාස්ලි ගෙනලා තියෙනවා. ඔලිව් ඔයිල් ටිකක් වැඩිපුර අවශ්‍ය වෙනවා මේ කෑම හදන්න. එකට වජිනේ ගත්තා. වතුර ගලින් පාක් කරගත්තා. Spaghetti. Spaghetti ටික තැම්බෙන්න වතුරට දාලා ඒකට ටේබල් salt ටිකක් add කරගන්න. Garlic කියන්නේ marmite වගේ කෑමක්. සමහර අය පුදු මාසයි. සමහර අයට පේන්න බෑ. ඒක නිසා ඕගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට garlic ගන්න. Garlic ටිකක් වැඩි වෙද්දී මේකේ රස වැඩි. ටික චොප් කරලා ඉවරයි. මේක ගොඩක් පොඩියට චොප් කරන්නේ නැහැ. මොකද එහෙම වුණොත් කර වෙනවා වගේ බලන නිසා. Garlic එකයි කෑලි කපුව වියලි මිරිස් එකයි ලෑස්ති කරලා ඉවරයි. ඊළඟට ඉස්සෝ එක ගැන කියන්න. ඉස්සෝ එක කරේ මම ෆ්‍රෙෂ් ඉස්සෝ අරගෙන මේගොල්ලන්ගේ ඔළුව ඔක්කොම සුද්ධ කරලා මේගොල්ලන්ගේ පොඩ්ඩක් නිතරම පොඩි කට් එකක් දාලා මේකට පෙන්නන්න. මම අරගෙන මේ එදෙන චුට්ටක් කපා ගන්නවා. මම කපුවම තමයි මේක ඇතුළට තියෙන ෆ්ලේවර්ස් යන්නේ. අද හැම චීස් ඉස්සෝ නම් ගොඩක්ම ලොකු නැහැ. කරලා මේක පොඩ්ඩක් මැරිනේට් කරලා දෙන්න මේක අපේ විදියට සාමාන්‍යයෙන් මිරිස් 3-5 දාලා පොඩ්ඩක් මේක මැරිනේට් කරලා දිනි. මේක මම හදද්දි එකටම ෆ්‍රයි කරලා ඊට පස්සේ තමයි මේ garlic දාලා හදන්න ගන්න. අපි ඇත්තටම ලංකාවේ පොදුවේ ඔක්කොටම ඉස්සෝ කිව්වට මේගොල්ලන්ගේ ಜಾති කීපයක් තියෙනවා. Shrimps තියෙනවා, prawns තියෙනවා, lobster තියෙනවා. Shrimps කියන එක්කෙනාගේ prawns කියන එකේ වෙනසක් තියෙනවා. ඔයගොල්ලෝ අඳුරගන්න ලේසිම විදිය තමයි ඒගොල්ලන්ගේ තියෙන කකුල් ප්‍රමාණය වෙනස්. ඒ වගේම prawns සාමාන්‍යයෙන් shrimps ට වැඩිය size එකෙන් ලොකුයි. අද අපි මේකට යොදාගන්නේ shrimps. ඊළඟට අපි මේක අවශ්‍ය parsley ටික chop කරගමු. ඒක ඔක්කොම ඔයගොල්ලන්ගේ රසායනම අවශ්‍ය ප්‍රමාණයට අරගන්න පුළුවන්. මම Yes.
පස්සේ ගොඩක් විදියට චොප් කරගන්න නැහැ සාමාන්‍ය ප්‍රමාණයට. ස්පැගති එක තැම්බීගෙන එද්දී අපි ඒ වතුර එකට ඔලිව් ඔයිල් ටිකක් ඇඩ් කරනවා. එතකොට ස්පැගති එකට ඇලෙන්නේ නැහැ. ඩිෂ් එක හදද්දී ඔලිව් ඔයිල් ඇඩ් කරන ප්‍රමාණයටයක් වැඩි තමයි. ඒත් මේක කෑවට පස්සේ ඕගලන්ට අනිත් තෙල් වගේ වතුර තිබහ එහෙමනම් දැනෙන්නේ නැහැ. පෑන් එක මේ විදිහට රත් වෙලා තියෙන නිසාත් අපි ගින්දරට අඩු කරලා ගාලික් ටික එකතු කරගන්නවා. ලෝ හීට් එකේ ගාලික් එක ටෝස්ට් කරගන්න ඕන ටිකක් රන් වන් පැහැ වෙනකම්. මේ ඩිෂ් එක හදන්න පාවිච්චි කරන ඉන්ග්‍රීඩියන්ට්ස් වල ප්‍රමාණ මම කියලා නැහැ. මේක මම හදන්නේ ආසන්නේ 6 දෙනෙක්ට වගේ. ඒක ඔයගොල්ලෝ හදන ප්‍රමාණ අනුව වෙනස් වෙනවා. මෙහෙම අපි ලුණු චුට්ටක් දාමු මොකද ස්ටැකට් එකට කලින් ලුණු දාලා තියෙන නිසා. ලුණු අපිට පස්සේ උනත් ඇඩ් කරගන්න පුළුවන්. ගොඩක් දාන්න එපා. මොකද පස්සේ මේකට පාමිෂන් චීස් එකතු කරන නිසා. පාස්තරේ තැම්බිල කියලා බලනවා. පාස්තරේ තැම්බිල
ගාලික රන්වන් පැහැ වේගෙන එද්දී ස්පැගති තඹපු වතුරගෙනුත් අපි තේ කෝප්පයක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඊළඟට කරන්නේ ස්පැගති එකේ වතුර ටික පෙරලා අයින් කරගන්න එක. දැන් අපි ස්පැගති ටික ටික පෑන් එකට ඇඩ් කරගෙන මික්ස් කරගන්නයි තියෙන්නේ. ගති ටිකට එක ඇඩ් කරද්දි ඔයගොල්ලෝ හයිලන්ඩ් හරි ලුර පැක් වගේ බට එකකුත් මේකට මික්ස් කරොත් ඒකින් සීක්‍රට් රසක් එනවා මෙඩිෂ් එකට. මේ ඩිෂ් එක හදද්දි මේකේ ඔරිජිනල් ඉටාලියන් රෙසිපි එක මම ටිකක් වෙනස් කරලා හදලා තියෙන්නේ. එහෙම කරේ ලංකාවේ අපි ආස ටේස්ට් එක මේකෙන් අරගන්න. ඊළඟට ග්‍රේට් කරපු පාමෙසන් චීස් උඩින් ඇඩ් කරගන්නවා. මේ ටිකෙන් මට කම්පැනි එකෙන් ඔන්ලයින් ට්‍රේනින් එකක් නිසා කොහෙවත් ට්‍රැවල් කරන්න විදියක් නැහැ. සතියක්ම ගෙදර හිර වෙලා. ඒකයි මෙහෙම වීඩියෝ එකක් දාන්න හිතුවේ. channel එකට ආස නම් videos like කරන්න, subscribe කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැම දෙනාටම සුබ දවසක්.